Welcome to Money101 episode 3. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ Money101 episode 2 එකට හොඳ ප්‍රතිචාර හම්බුණා ඔය හැම කෙනෙක්ගෙම. ඒ වගේම විශේෂම මතක් කරනවා හොඳ comments කීපයක් එකතු කරලා තිබ්බ M Fernando, Sasanka Sankalp, සහ Gavish Himsara කියන අපේ 101 community එකේ තුන්දෙනාව. ගොඩක් ස්තුතියි ඒ වගේ වැදගත් comments අපේ community එකට අපේ මේ series එකට එකතු කරනවට. තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ ගිය සතියේ පොඩි අවසනාවන්ත සිද්ධවීමක් සිද්ධ වුණා. ඒ තමයි අපි දන්නවා ස්කෑම් කියලා කියන්නේ ජාවා ආරම්කාරය කියලා කියන්නේ. අනේ වගේ දැන් මේ සාමාන්‍යයෙන් YouTube platform එකේ investing ගැන සහ money management ගැන videos කරනකොට මේ විදිහේ scammersලා ඉන්නවා ගොඩක් දුරට YouTube එකේ පැතිරලා. ඉතින් ඒගොල්ලෝ මම වගේ පෙන්වන්න හෝ මම වගේ මවාපාල හෝ නැත්නම් මගේ investing advice මගේ portfolio manager විදිහට බොරුවට මවාපාලා ඕගලන්ට message කරන්න WhatsApp numbers දෙන්න උත්සාහ කරයි. ඉතින් පළවෙනි rule එක තමයි ඒවට අහුවෙන්න එපා. මට portfolio manager කෙනෙක්වත් මගේ funds manage කරන කෙනෙක්වත් නැහැ. අනික මම කාටවත් WhatsApp number එකක් දෙන්නේ නැහැ මාව contact කරගන්න කියලා. මගේ සීලමු ගනුදෙනු සිද්ධ වෙන්නේ ඕගලොත් එක්ක communications community page එකෙන් ඊට පස්සේ comments හරහා සහ මගේ Instagram Facebook කරා. ඉතින් මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Instagram එකේ MJ the storyteller සහ Facebook එකේ MJ productions 101 follow කරලා like කරලා තියාගන්න. එතකොට මට පුළුවන් ඔයගලන්ට එක්ක ඔයගලන්ගේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඒ හරහා. ඊළඟ ප්‍රධානම දේ තමයි මේ කිසිම දෙයක් financial advice නෙමෙයි. මම financial advisor කෙනෙක් නෙමෙයි. මම මගේ ජීවිතේ වැරදුණු තැන් වලින් ඉගෙනගෙන දැන් පොඩි ගමනක් යනවා finances හරහා. ඉතින් මට හිතුණා මම තනියම යන්නේ මම කියවන පොත්වල දැනුම පොඩ්ඩක් බෙදා හරින්න කියලා හිතුණා මගේ අත්දැකීම් හරහා. නැතුව මේ advice නෙමෙයි. මගේ අත්දැකීම් ඔයගලොත් එක්ක share කරගන්න එක තමයි කරන්නේ. හරි ඔය කරුණු කාරණා කීපය තමයි මට මුලින්ම clear කරගන්න ඕනුනේ අද මේ episode 3 එක පටන් ගන්න කලින්. දැන් අපි දන්නවා ජාවා ආරම්කාරය ඉන්නවා ඒවට බේරෙන්න ඕන විදිහ. ඊට පස්සේ අපි දන්නවා මාව contact කරගන්න ඕන නම් කොහොමද කරගන්න ඕන විදිහ. ඊට පස්සේ අපි දන්නවා වැදගත් comment වල වටිනාකම. ඉතින් එහෙනම් මේ episode එකටත් ඔයගලන්ගේ වැදගත් comment එකක් එකතු කරන්න අමතක කරන්න එපා. එහෙනම් like එකක් දාලා අපි වැඩේ පටන් ගමු. ඉතින් ගිය සතියේ අපි කතා බහ කරා මේ මගේ Excel sheet එකක් පිළිබඳව. ඉතින් මම ගොඩක් finance ගැන මගේ තියෙන knowledge එක මම අනිත් අයත් එක්ක share කරගන්න නිසා මම Melbourne ඉන්න කාලෙත් පොඩි Excel sheet එකක් තියාගෙන Excel sheet එක ටික ටික develop කරගෙන ඒක Excel sheet එකක් මම කට්ටියට කියලා දුන්නා මෙහෙමයි කරන්න වගේ අපි පොඩි දන්නද පොඩි knowledge share එකක් කරා. ඉතින් ඒ Excel sheet එක මම දැම්ම ගිය සතියේ video එකේ මගේ. ඉතින් ඔයගලන්ට පුළුවන් episode 2 එකට ගිහිල්ලා ඒ Excel sheet එක download කරගෙන ඒකේ මම කොහොමද වැඩ කටයුතු කරන්න කියලා එපිසෝඩ් එකේ කියලා දුන්නා. ඉතින් ගොඩක් කට්ටියක පාවිච්චි කරලා මට මැසේජ් කරලා තිබ්බා. ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ඔයාලා හැම කෙනෙක්ටම දුර ගමනක් යන්න පුළුවන් කියලා මට තේරෙනවා. ඒ විදිහට ඔයගොල්ලෝ ඒ කියන්නේ එපිසෝඩ් එක දාපු ගමන් මේක ඩවුන්ලෝඩ් කරලා ඔයගලන්ගේ expenses sheet එකට දාලා ඒ වගේ උනන්දුවක් තියෙන කෙනෙක්ට. ඉතින් ඒ වගේම තමයි මම මුලින්ම දාපු Excel sheet එකේ මගේ පරණ ඒ විදිහට පාවිච්චි කරපු data වගේ තිබ්බා. dummy data එක එක විදිහේ incomes එක එක විදිහේ expenses දාලා සමහර කට්ටියට ඒක confuse වෙලා තිබුණා. මටත් ඒක ඇත්තටම meter උන්නේ නැහැ. මම දාලා තිබ්බේ මගේ පරණ use කරපු ඒ වගේ template එකක් කියලා. ඉතින් කට්ටි සමහර අය තේරුම් අරගෙන තිබ්බ මේ sample data කියලා. සමහර කට්ටියට තේරුණා නැහැ. ඉතින් මම හින්දා ආයෙ පාරක් blank එකක් ඔන්න මේ පාර දැම්මා. ඉතින් ඒ කලින් version එක download කරපු කට්ටියට පුළුවන් කොහොමද නිකන් ඔස්ට්‍රේලියාවේ වියදම් මොන වගේද කියලා පොඩි idea එකක් ගන්න පරණ මේ sheets වලට ගිහිල්ලා නැත්තම් දැන් අලුත් අයට පුළුවන් ඔයගලන්ගේ sheet එක download කරගන්න episode 2 එකෙන්. හරියනම් ඔන්න එතනින් කතාව ඉවරයි. දැන් අපි පටන් ගමු අපේ අලුත් chapter එක අද episode 3 එකේ. දැන් අපි දන්නවා මේ income කියන්නේ මොකද්ද? passive active income ගැන ඊට පස්සේ stock market එක basically කියන්නේ මොකද්ද කියන දේවල් ගැන අපි පළවෙනි episode එකේ කතා කරා. ඊට පස්සේ අපි සල්ලි ඉතුරු කරන්න ඕනේ invest කරන්න. ඉතින් ඉතුරු කරන්න කලින් අපි දැනගන්න ඕනේ අපිට සල්ලි කොච්චරක් එනවද? අපෙන් expenses කොච්චර යනවද? අපිට මාසිකව කොච්චර වියදමක් එනවද? ඉතින් ඔය කරුණු කාරණා අපි episode 2 එකෙන් කතා කරලා දැන් ඕගලන්ට clear idea එකක් තියෙනවා මාසෙකට කොච්චර ගාණක් ඕගලන්ට වියදම් යනවද කියන එක සහ ඒ වියදම් මොනවද කියන එක. ඉතින් දැන් අපි මේ තුන්වෙනි පියවර තියන්නේ දැන් ඒ පිළිබඳ හැම දැන් ඔයාවාගේ finances ගැන in and outs ගැන savings expenses ගැන idea එකක් තියෙන නිසා අපි දැන් හරියට පිළිවෙලකට මැනේජ් කරන පුරුදෙමු මේ ෆයිනෑන්සස්. ඉතින් මේ එපිසෝඩ් එකට මම යොදාගන්නේ ඔස්ට්‍රේලියානු ජාතික කතුවරයෙක් කියපු පොතක්. ඒ ඇත්තරම මේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙකුත් වෙනවා ස්කොට් පේප් කියලා. ඉතින් එයාගේ පොතක් තියෙනවා ද බෙයාෆුට් ඉන්වෙස්ටර් කියලා. ඉතින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් නම් ද බෙයාෆුට් ඉන්වෙස්ටර් පොත අනිවාර්යෙන් හොයාගෙන කියවන්න. නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. මම try එකක් දෙන්නම් link එකක් දාන්න. ඒක ෂුවර් නැහැ. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් Google එකේ නිකම්ම ද බෙයාෆුට් ඉන්වෙස්ටර් කියන පොත ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න. ඔස්ට්‍රේලියාවේ ඉන්න අයට විශේෂයෙන්ම එක ගොඩාක් වැදගත්. මොකද ඒක ඔස්ට්‍රේලියන් ඉකනොමි එක සහ ඔස්ට්‍රේලියන් ෆයිනෑන්සස් වලට අදාළ කරලා හදපු පොතක්. ඉතින් මේ එපිසෝඩ් එකේ ස්කොට් පේප්ගේ පොතේ ඉදිරිපත් කරපු මේ ඉන්කම් එක මැනේජ් කරන හරි පිළිවෙල සහිත සිස්ටම් එක ගැන මම ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් මුලින්ම කතා කරමු
අපි කියනවා මෙහෙම මට සල්ලි මැනේජ් කරන්න තේරෙන්නේ මම මෝඩයි මම ස්මාර්ට් නැහැ ඊට පස්සේ කියනවා මට ලොකු ඉන්කම් එකක් නැහැ නැත්තම් කියනවා මම දැන් වයස වැඩි මට ෆයිනෑන්ස් මැනේජ් කරන්න හෝ ෆයිනෑන්ස් ගැන හිතන්න කියලා ඒ තුනම එක්ස්කියුසස් විතරයි ඔයාගේ වයස වැඩකුත් නැහැ ඔයා ස්මාර්ට්ද නැද්ද කියන එක වැඩකුත් නැහැ ඔයාගේ ඉන්කම් එක වැඩකුත් නැහැ ඔය තුන බාහිර සාධක විතරයි ඔය තුනෙන් ඩිෆයින් වෙන්නේ නැහැ ඔයාගේ ෆයිනෑන්ෂල් නොලෙජ් එක හෝ ෆයිනෑන්ෂල් කේපබිලිටීස් මොන වගේද කියලා අනික ඉන්කම් එකෙන් නෙමෙයි ඇත්තටම මේ ඉන්වෙස්ටිං සේවිං ගැන සහ පර්සනල් ෆයිනෑන්ස් ඩිෆයින් වෙන්නේ තීරණය වෙන්නේ ඔයාගේ ඉන්කම් එක කොච්චර වැඩි වුණත් වැඩක් නැහැ කොච්චර අඩු වුණත් වැඩක් නැහැ ඔයා සේව් කරන්න කොච්චර දන්නවද කොච්චර දක්ෂ සේව කෙනෙක්ද කියන එක මත තමයි ඔයාගේ ඉන්වෙස්ටිං කේපබිලිටීස් තීරණය වෙන්නේ. අනික මම ස්මාර්ට් මිනිස්සෙකුත් නෙමෙයි මේ කියලා දෙන යන සිස්ටම් එකත් ස්මාර්ට් සිස්ටම් එකක් නෙමෙයි. ස්මාර්ට් නැති වෙන තරමට මේ සිස්ටම් එක ෆලෝ කරන්න ලේසි. එහිඳ ස්මාර්ට් නෑ මොලේ තියෙනවා මොලේ නෑ ඒව අදාළ නෑ මේක හරිම සරල සිස්ටම් එකක්. අපි හැමෝටම ෆලෝ කරන්න පුළුවන්. මම ස්මාර්ට් කෙනෙක් නෙමෙයි. ඉතින් මම මේක ෆලෝ කරනවා නම් ඕන කෙනෙක්ට ෆලෝ කරන්න පුළුවන්. හරි ඉතින් මේ ස්කොට් පේප් කියන විදිහට පළවෙනිම දේ තමයි ඔයා බැංකු කාර්යාව ඔයාගේ උරහිසෙන් අයින් කරන්න කියලා කියනවා. ඒ තමයි දැන් ඔස්ට්‍රේලියාව ආපුවම ඔස්ට්‍රේලියාවේ බැංක් account ගොඩක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ බැංක් account වල එක එක fees charges තියෙනවා. ඒ වගේම තව බැංක් account තියෙනවා fees charges නැති විදිහ ඒවා. ඉතින් ස්කොට් පේප් කියනවා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ unnecessary charges තියෙන බැංකු කාර්යයන් ඔයාගේ shoulder එකෙන් ඉවත් කරන්න free of charge තියෙන බැංක්ස් තියෙනවා. ඉතින් ඒවට යොමු වෙන්න කියලා. ඉතින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන හැට තමයි එක. මම දන්නේ නැහැ ලංකාවේ කොහොමද මේ සිස්ටම් වැඩ කරන්නේ. ලංකාවේ ඊයර්ලි මන්ත්ලි චාර්ජස් තියෙන බැංකු තියෙනවද? එහෙම ෆ්‍රී බැංක්ස් තියෙනවද කියලා. දැන් ඔස්ට්‍රේලියාවේ නම් බැංක්ස් ගොඩාක් තියෙනවා. ING බැංක් එක තියෙනවා, අප් බැංක් එක තියෙනවා, මී බැංක් එක තියෙනවා. ওই බැංක්ස් ඔක්කොගෙම ටෝටලි චාර්ජස් ෆ්‍රී. ඒ කියන්නේ බැංක් චාර්ජස් කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි අප් බැංකින් වල ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් ෆී එකක්වත් නැහැ. අපි යූස් කරන්නේ අප් බැංකින් එක තමයි ලංකාවට මොන හරි ආවනවා නම් මොකද ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් ෆී එක 0 නිසා. ඉතින් ඔය වගේ පොඩ්ඩක් බැංකු වලින් එන ඔය වගේ චාර්ජස් අඩු කරගන්න පුළුවන් නම් ලොง ටර්ම් අවුරුදු 20-30 කල්පනා කරනකොට ලොකු ගණන් වාඩි දිරු කරගන්න පුළුවන්. ඒක පැත්තකින් තිබ්බයි. ඒක ඕගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න කොහොමද බැංකු වල චාර්ජස් කියලා. ඊට පස්සේ ඒව කම්පෙයා කරලා බලන්න ඔයාගේ රටේ අපි කියමු ඩුබායි කියලා. ඩුබායි ඉන්න කෙනෙක් බැංකු ටික අරගෙන කම්පෙයා කරලා බලන්න. ඊට පස්සේ ඇමරිකාවේ ඉන්න කෙනෙක් බැංකු ටික අරගෙන කම්පෙයා කරලා බලන්න. unnecessary charges තියනවාද? එහෙම නැත්නම් හොඳ සර්විස් එකක් දෙන free of charge banks තියනවාද කියලා. හරි. ඒ වැඩේ කරාට පස්සේ අපි එහෙනම් වහිමු ස්කොට් පේප් කියන විදිහට කොහොමද මේ finances manage කරන්නේ ඔයාගේ income එක අනුව කියලා. මේ තියෙන්නේ ඔයාගේ income එක. මේ තමයි ඔයාලට මාසෙකට හම්බෙන මුදල. මේක හරියට මැනේජ් කරගන්න එක තමයි අපි කළ යුතු දේ. ඉතින් අද අපි ඉගෙන ගන්න try කරන්නේ මාසිකව ඔයාට එන වියදම් කොහොමද පාලනය කරන්නේ කියන එක. මංගාව තියෙනවා අද props ටිකක්. මේ තමයි ඔයාගේ income prop එක. මේ තියෙන්නේ ඔයාගේ income එක. හරි. මේක ඇතුලේ වතුර තියෙනවා. වතුර කිත් කියලා අපි අදහස් කරන්නේ සල්ලි. හරි. ඉතින් ස්කොට් පේප්ගේ පොතේ තියෙන දේ තමයි buckets තුනක් තියාගන්න. පළවෙනි bucket එකට අපි නම දානවා blow bucket එක කියලා. මේ තියෙන්නේ blow bucket එක. blow bucket එක කියන්නේ මොකද්ද? blow bucket එක කියන්නේ ඔයාගේ එදිනෙදා වියදම් වෙන bucket එකට තමයි blow bucket එක කියන්නේ. ඉතින් මේකට ස්කොට් පේප් කියනවා ඔයාගේ ආදායමෙන් 60%ක් යොදවන්න කියලා. ඊට පස්සේ තව පොඩි bucket එකක් තියෙනවා මෙන්න මේක. මේ තමයි mojo bucket එක. මේකට මම නම් කියන්නේ ඉමර්ජෙන්සි ෆන්ඩ් බකට් එක කියලා. මේකට ඕගලන්ට කැමති නම් දාගන්න පුළුවන්. මම මේ කියන හැම එකක්ම ඕගලන්ට කැමති නම් දාගන්න පුළුවන්. මේ ස්කොට් පේප් කියන නම තමයි මම ඕගලන්ට කියන්නේ. ඉතින් මේ තියෙන්නේ mojo එමත් නැත්නම් ඉමර්ජෙන්සි ෆන්ඩ් බකට් එක. ඊළඟ තුන්වෙනි බකට් එක තමයි අද දවසේ මේක ගැන අපි වැඩිපුර කතා කරන්නේ නැහැ. මේ තමයි අපේ ෆයිනල් ටාගට් එක. grow bucket එක. grow bucket එකෙන් වෙන්නේ ඔයාගේ financial independence එකට path එක එමත් නැත්නම් ඔයාගේ retirement එක ඉක්මන් කරන path එක create කරලා දෙන එක. මොකද මේ තමයි ඉන්වෙස්ටිං වලට පාවිච්චි කරන බකට් එක. මේක ගැන අපි මේ සතියේ කතා කරන්නේ නැහැ. මේක අපි ඉස්සරහට කතා කරමු. අද දවසේ අපි කතා කරන්නේ ඔයාගේ අපි දැන් කලින් සඳහන් කරපු මේ ඉන්කම් එක කොහොමද මේ බකට්ස් වලට දාලා මැනේජ් කරන්නේ කියන එක. ඉතින් පළවෙනිම දේ තමයි blow. එහෙමත් නැත්නම් ඔයාගේ normal වියදම්, සාමාන්‍ය වියදම්. මේක තමයි පළවෙනිම දේ. හරි, අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු. ඔන්නවාගේ ඉන්කම් එක එනවා ඔයාගේ බැංක් account එකට. ඒ තමයි ඔයාගේ normal expenses තියෙන everyday bank account එක, blow account එක. ඔන්න ඉන්කම් එක ආවා. හරි. ඔන්න ආවා. මේ තමයි salary එක. ඔන්න salary එක ආවා bank account එකට. අපිට ස්කොට් පේප්ගේ පොතේ තියෙන විදිහට මම මේ දැන් කියන්නේ. මම දැන් ස්කොට් පේප් කියන එක නතර කරනවා. ඔයගොල්ලෝ තේරුම් ගන්න මං යාගේ පොතේ තියෙන දේ තමයි දැන් කියන්නේ කියලා. හරි. අපිට ස්කොට් පේප් කියනවා මේ එන්නේ මේකෙන් 60%ක් කියන්නේ ඔයාට නොවැළැක්විය හැකි වියදම්.
ඒ කියන්නේ වලක්වන්න බෑ මොනවාද ඒවා රෙන්ට් එක එහෙම නැත්නම් මෝගේජ් එක ඊට පස්සේ බිල්ස් ඊට පස්සේ කාර් එකකට ගහන ෆුවල් ඊට පස්සේ ග්‍රොසරිස් කෑම වගේ දේවල් ඒ ඔක්කොම 160ට යනවා එතකොට ආ මුලින්ම කරන්න ඕන දේ තමයි මේ බ්ලෝ කියන එකේ 160ක් යනවා කියනක ඔළුවට දාගන්න එක ඒ කියන්නේ මේ බ්ලෝ එකේ හැමතිස්සෙම ආගේ පඩියෙන් 160ක් තියෙන්න ඕනේ ඊට පස්සේ මේ බ්ලෝ එක ඇතුලෙන් අපි හදනවා තව චූටි බකට්ස් 3ක් තව චූටි account 3ක් මම දන්නේ ලංකාවේ මේ විදිහට account 3ක් හදන්න පුළුවන්ද බැරිද කියලා ඉතින් මේකට ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන ඕගොල්ලෝ ජීවත් වෙන රට අනුව එක්ක බැංක් account එක්ක බැංක් හරි එක්ක cash විදිහට හරි තියාගන්න try එකක් දෙන්න කල්පනා කරලා බලන්න කොහොමද ඔයාගේ රටට අදාළ වෙන විදිහට ඒක transfer කරගන්නේ කියලා මම දැන් මේ ඔස්ට්‍රේලියාවේ කතුවරෙක්ගේ පොතක් නිසා තමයි අපිට පුළුවන් මොනතරම් බැංක් account හදන්න බැංක් account එකක් ඇතුලේ දැන් මගේ බැංක් account එක ඇතුලේ බැංක් accounts 6ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් banks වල එක පුළුවන් internationally ගත්තම මම දන්නේ ලංකාවේ කොහොමද කියලා. ඔයගලන්ට පුළුවන් නම් ඒ විදිහට හදන්න. දැන් අපි කරන්නේ 160ක් මේකේ තියලා මේ 160 න් ඉතුරු වෙනවනේ 140ක්. අන්නේ 140 අපි categorize කරනවා භාජන තුනකට. ඒ තමයි smile splurge and fire extinguisher hari dan man padili karanna mona deke theruma kiyala api mulima katha karamu splurge ekak gana splurge kiyala kiyanne me tama oyage fun ekata use karana viyadan mokada scott pepe ge pothe kiyana apita me fun ekata karana viyadan aniwaryenma maasata enawa ehinda eka ta wenama ekak wen karanna kiyala wenama account ekak card ekak ekka wen karanna kiyala ekata ya splurge kiyala kiyana ekata daanawa api 10ක් මතක තියාගන්න 160ක් බ්ලෝ එකේ තියෙනවා ඉතුරු 140න් 10ක් දානවා ස්ප්ලර්ජ් කියන එකට ඊට පස්සේ දෙවැනි එක තමයි ස්මයිල් කියන්නේ ස්මයිල් එකටත් අපි දානවා 10ක් මොකද්ද මේ ස්මයිල් කියලා කියන්නේ ස්මයිල් කියලා කියන්නේ ඔයාගේ ෂෝට් ටර්ම් ගෝල්ස් සහ ඔයාගේ මුණට සිනහවක් ගෙන දේවල් අපි හිතමු ඔයාට ඕනේ ලස්සන ට්‍රැවලින් ට්‍රිප් එකක් යන්න එක්කෝ බාලි යන්න එක්කෝ වෙන රටකට ගිහිල්ලා පොඩි ෂොපින් බැංකොක් ගිහිල්ලා ෂොපින් කරන්න. ඒ වගේ දේවල් වලට තමයි මෙන්න මේ 10% පාවිච්චි කරන්නේ. එතකොට ඔය 10% 10% මේකට දදා එකතු කරලා අපි හිතමු මාස 10ක් ඔය 10% ගානේ දාන ගමන් ඒ 10% එකතු වෙන ටික එකතු කරලා ඔයා එකපාර මේක පාවිච්චි කරලා ඔයාගේ ගෝල් එක එහෙමත් නැත්නම් ඔයාගේ ස්මයිල් එකට ඕන කරන වියදම පියව ගන්නවා මේ account එකෙන්. මම මේවා තව ටිකක් බ්‍රෝඩ්ලි පැහැදිලි කරන්නම් ඉක්මනටම මට විනාඩියක් දෙන්න. ඊට පස්සේ මේකට දානවා ඉතුරු 120 දැන් 160ක් මේකේ ඉතුරු 140න් 10ක් ස්ප්ලර්ජ් එකේ 10ක් ස්මයිල් එකේ තව කීයක් ඉතුරුද තව 120ක් ඉතුරුයි ඒක අපි දානවා මේ ෆයර් එක්ස්ටින්ග්විෂර් කියන එකට හරි ඔන්න දැන් අපි වාගේ මුළු ඉන්කම් එක හරියටම බෙදුවා හරි දැන් ඔන්න සරලවම කතා බහ කරමු වැඩේ මොකද්ද කියලා හරි අපි දැන් ඉක්මනට කතා කරමු මොකද්ද සිද්ධ වුනේ කියලා. ඔයාගේ මුළු සැලරි එක වැටුණා මෙන්න මේ බ්ලෝ කියන එකට. බ්ලෝ කියන එකට මුළු සැලරි එක වැටුනම ඒකෙන් 160ක් තියාගන්නවා අපිට වලක්වන්න බැරි වියදම්. ඒව තමයි අපේ අත්‍යවශ්‍ය වියදම්. ඒ තමයි රෙන්ට් එක, ෆුවල්, බිල්ස්, ෆුඩ්, ග්‍රොසරිස් කියන දේවල්. ඒ ඔක්කොම යන්නේ බ්ලෝ එකට. එතකොට මේක තමයි ඔයාගේ හැමදාටම මාසේ එදිනදා වියදම් වලට පාවිච්චි කරන account එක. ඊට පස්සේ 140ක් ඉතුරු වෙයි. හින්දා ඒ 140න් 20ක් අපි දානවා මෙන්න මේ ෆයර් එක්ස්ටින්ග්විෂර් කියන එකට. ෆයර් එක්ස්ටින්ග්විෂර් කියලා කියන්නේ ඔයාගේ හදිසි වියදමක් ආවොත් පාවිච්චි කරන්න තියෙන දේවල්. හිතන්න ඔයාගේ කාර් එක කැඩුනා. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක කැඩුනා. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි මේන්ටෙනන්ස් කෝස්ට් එකක් එනවා. අන්න ඒකට ඒ වගේ පොඩි පොඩි ෆයර්ස් අපි කියන අපේ ජීවිතය වල ඉන්න ෆයර්ස් වලට අපි මෙන්න මේ ෆයර් එක්ස්ටින්ග්විෂර් එකේ තියෙන එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි දැම්මා 10ක් ස්මයිල් එකට. ස්මයිල් එක කියන්නේ ඔයාගේ ගෝල්ස්. දැන් මට නම් මගේ YouTube වැඩ වලට ඕන කරන ටෙග් ගිය ගන්න තමයි මම ස්මයිල් එකේ සල්ලි එකතු කරන්නේ. ඊට පස්සේ ස්ප්ලර්ජ් එක කියන්නේ ෆන් එකට, පාටින්, ඊටින් අවුට්, ඊට පස්සේ ඌබර් ඔය වගේ දේවල් වලට තමයි මේ ස්ප්ලර්ජ් එක කියලා කියන්නේ. ඊට පස්සේ ඔයා ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නම් ඇල්කොහොල් ඔය ඔක්කොම ස්ප්ලර්ජ් එකට. හරි. දැන් එතකොට කොහොමද සේව් කරන්නේ? දැන් අපි දන්නවා මේක බ්ලෝ. මේ තියෙනවා වගේ පඩියෙන් 160ක්. මේක ඉතුරු කරන්න බෑ. So මේක down the drain. ඊට පස්සේ මේ තියෙන්නේ ස්ප්ලර්ජ්. මේ තියෙන්නේ ඔයා ෆන් එකට කරන වියදම්. එළියෙන් කන ඒවා, පාටි දාන ඒවා, යාළුවන්ට gift ගන්න ඒවා, කොෆි බොන ඒවා. මේකත් එතකොට සේව් කරන්න බෑ. down the drain. ඊට පස්සේ මේ තියෙන්නේ ස්මයිල්.
මේක පොඩි ඉතිරියක් තමයි. ඒ වුණාට මේ ඉතිරිය මාස ගාණක් ඉතුරු කරලා ඉතුරු අපි හිතමු දැන් කැමරා එකක් ගන්න ඩොලර් 1000ක් ඕනේ කියලා. මම මාසෙට ඩොලර් 100 ගානේ මේකට, ඒ කියන්නේ මගේ 10000ක් කියන්නේ ඩොලර් 100යි. හරි. එතකොට මාසෙට 100 ගානේ මේකට දාහන් ගිහලා මාස 10කින් පස්සේ මම මේක එකපාර වියදම් කරලා කැමරා එකක් ගන්නවා ඩොලර් 1000ක්. එතකොට මේකත් සේවිං එකක් වුණාට ෂෝට් ටර්ම් සේවිං එකක්. මොකද මේකට තියෙනවා කැමරා එකක් ගැනීමේ වගකීම. සහ මොකක් හරි ඔයගලගේ එක්ස්පෙන්ස් එකක්. ස්මයිල් එකක් ගේන එක්ස්පෙන්ස් එක. සෝ මේකත් සේව් කරන්න බෑ. Down the drain. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මෙයා. Fire extinguisher හැම මාසෙම අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා fire extinguisher එකේ අපි හිතමු ඔයා දැම්ම ඩොලර් 200ක්. මේ ඩොලර් 200න් ඔයාට වියදම් වෙන්නේ ඩොලර් 100යි. අපි හිතමු මේ මාසේ ඔයාට ආපු හදිසි වියදම් ඩොලර් 100යි. එතකොට තව ඩොලර් 100ක් ඉතුරුයි. එතකොට ඊළඟ මාසේ ඔයාට සැලරි එක ආයි එනකොට අපි මේ ෆයර් එක්ස්ටිංගුෂර් එකේ තියෙන ටික ඉතුරු ටික, ඒ කියන්නේ සැලරි එක ඔන්න දැන් එන්න යන්නේ. සැලරි එක ආවට පස්සේ අපි දාන්න ඕනේ බෙදෙන විදිහ දැන්. එතකොට ඕල්රෙඩි මේකේ ටිකක් තියෙනවා නම් මේක අපි දානවා මෙන්න මෙයාට. මේ තමයි මෝජෝ account එක. එමත් නැත්තම් මම කියනවා emergency fund එක කියලා. මේක ඉතුරුලා තියෙන ඔක්කොම මේකට අපි දානවා. ඉතින් ওই විදිහට හැම මාසෙම ටික ටික ඉතුරු වෙන ෆයර් එක්ස්ටිංගුෂර් එකේ තියෙන සල්ලි ටික ඔක්කොම අපි මෝජෝකට පුරවලා මේකේ මේ ඉමර්ජන්සි ෆන්ඩ් එකේ මම මේක අපේ කලින් පොඩ් 101 එකෙත් කිව්වා මනි මැනේජ්මන්ට් එපිසෝඩ් එකේ ඉමර්ජන්සි ෆන්ඩ් එක ගැන. මේකේ අපි මාස 3 සිට 6 දක්වා අපිට යන එක්ස්පෙන්සස් වෙනකම් ප්‍රමාණය ඉතුරු කර ගන්නවා. එතකොට ඔයාට මාසකට යන මුළු වියදම් ඩොලර් 5000යි නම් ඔයා ඩොලර් 5000ව 3 සිට 6 දක්වා, ඒ කියන්නේ ඩොලර්ස් 15000 සිට ඩොලර්ස් 30000 දක්වා මේකේ ඔයා ඉතුරු කරලා තියා ගන්න ඕනේ. හරි, අපි එහෙනම් මෙච්චර වෙලා කතා කරපු ටික ඉක්මනට ආයි සමරයිස් කරගමු. තේරුම් ගන්න හරි. ඔන්න සැලරි එක ආවා 100%යි. 100%ෙන් මේ account එකට අපි 100%ම වැටෙන නිසා මේකේ 60%ක් තියලා ඉතුරු 40%ෙන් 10ක් දානවා splurge කියන එකට. තව 10ක් දානවා smile කියන එකට. ඉතුරු 20% දානවා fire extinguisher එකට. ඊට පස්සේ ඊළඟ මාසේ පඩිය එනකොට ෆයර් එක්ස්ටිංගුෂර් එකේ ඉතුරුලා තියෙන ටික අපි දානවා අපේ මෝජෝ එකට. ඒ වගේ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඔයාගාව එක්ස්ට්‍රා කෑෂ් මොනවාම හරි තියෙනවා නම් ඔයාට පුළුවන් මේ මෝජෝ එක බූස්ට් කරන්න. අපි ඒකට කියනවා ඉමර්ජන්සි ෆන්ඩ් එක බූස්ට් කරනවා කියලා. අපි හිතමු ඔයාට තියෙනවා මොකක් හරි පාවිච්චි කරන්න නැති ෆෝන් එකක්. ඔයා ඒක විකුණනවා මොකක් හරි eBay එකේ හරි money.lk හරි මොකක් හරි ඔයා ඒක විකුණනවා. ඒ සල්ලි ටික ඔයා දානවා මේකට. ඊට පස්සේ ඔයා ඌබ දුවනවා පොඩි ටෙක් කෙටි කාලිනව ඔබ දුවලා කීයක් හරි හොයා ගන්නවා. ඒ ටික ඔයාට ඩේලි එක්ස්පෙන්සස් වලට ඕනේ නැහැ නේ, එක්ස්ට්‍රා ඉන්කම් එකක්නේ. ඒ විදිහට ඔයාට මේක බූස්ට් කරන්න පුළුවන්. ඔයාගේ ඉමර්ජන්සි ෆන්ඩ් එක ඉක්මනට බූස්ට් වෙන තරමට ඔයාට ඉන්වෙස්ටින් කියන දොරගුළු විවර වෙන්න තියෙන කාලය ඉක්මන් වෙනවා, කොට වෙනවා. හරි, ගොඩක් ඔළුවට කරුණු කාරණා ගියා නේද? පොඩ්ඩක් සරලව හිතලා බලන්න. ආයි පාරක් වීඩියෝ එකේ පස්සට ගිහිල්ලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. මම ඔයගොල්ලෝ හැමෝන්ට මේ හැම එකක්ම පැහැදිලිව රිප්ලයි කරනවා සහ ඊළඟ එපිසෝඩ් වලදී ඒක පැහැදිලිව කියලා දෙනවා. මේක මාර සරල දෙයක්. හරිද, මම මේ උදාහරණත් අරගෙන ඔයගලන්ට කියලා දුන්නේ ඒකයි. ඒ හින්දා තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉක්මනට ආයි පස්සට ගිහිල්ලා පොතක් අරගෙන මේ ටික ලියා ගන්න පිළිවෙලට කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මේ accounts වලට මේ Scott Pepe දාපු නම්නේ තියෙන්නේ. එනම් ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. ඕගලන්ට කැමති නමක් දාගන්න පුළුවන්. Blow කියන එකට ඕගලන්ට දාන්න පුළුවන් Chuck Blast වියදම් කියලා. මොකද ඒක නවත්තන්න බෑ. ඊට පස්සේ Splurge එක වෙනුවට ඕගලන්ට දාන්න පුළුවන් Fun එකට දාන වියදම් කියලා. ඊට පස්සේ Smile එකට ඕගලන්ට දාන්න පුළුවන් මගේ අනාගත හීන කියලා එකක්. ඊට පස්සේ Fire Extinguisher එකට ඕගලන්ට දාන්න පුළුවන් ගිනි නිවන හමුදාව කියලා එකක්. ඊට පස්සේ Mojo කියන එකට ඕගලන්ට දාන්න පුළුවන් මම දාලා තියෙනවා වගේ ඉමර්ජන්සි ෆන්ඩ් එක කියලා. හරි, ඔය ටික ප්‍රොසෙස් කරගන්න එහෙනම්. තප්පරයක් ගමු. හරි, ප්‍රොසෙස් වුණා. ඊළඟට අපි කල්පනා කරන්නේ මං කිව්වා අපේ තව බකට් එකක් තියෙනවා කියලා. ඒ තමයි මෙන්න මේ grow බකට් එක. අපි අද දවසේ මේක ගැන කතා කරන්නේ. ඒ වුණාට මේ Money101 series එකේ අරමුණ තමයි මේ grow බකට් එක මෙතනටම පුරවලා මේක තව ඊටත් වඩා ලොකු grow බකට් එකකට දාලා මෙන්න මේක පුළුවන් තරම් ඉක්මනට වැඩි කරලා ඔයාගේ රිටයර්මන්ට් එකට ඕන කරන සල්ලි සියල්ලම පුළුවන් තරම් ඉක්මනට ඉතුරු කරන්නත්, ඒක ඉන්වෙස්ට් කරන්නත් සහ ඔයාගෙන් පස්සේ යන අනාගත පරපුරට යමක් ඉතිරි කරලා යන්නත්, එහෙමත් නැත්නම් නැතිබැරි මිනිසුන්ට උදව් කරන්නත් මෙන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ grow කියන එකේ තමයි ඔයාගේ ඉන්වෙස්ට්මන්ට්ස් සේරම යන්නේ. අපි ඉතින් මේ grow කියලා දාලා තියෙන්නේ ඒකයි. මොකද ඒක වැඩෙනවා, ඉන්ෆ්ලේෂන් එකට එරෙහිව වැඩෙනවා. ඒකට වඩා ඉක්මනට සල්ලි grow වෙනවා. ඉතින් මේක ගැන අපි අද කතා කරන්නේ නැහැ. අද අපි කතා කරේ සරලවම ඔයාගේ ඉන්කම් එක බ්ලෝ එකට වැටුණාට පස්සේ කොහොමද කැටගරයිස් කරලා
වියදම් කරන්න කියන එක සහ මැනේජ් කරන්න කියන එක බෑෆුට් ඉන්වෙස්ටර් ස්කොට් පේබ්ගේ නිදර්ශනයක් ඇසුරෙන්. හරි එහෙනම් ඒ ස්කොට් පේබ්ගේ ආදර්ශය. මම දැන් කොහොමද කරන්නේ කියලා ඔයගලන්ට කියලා දෙන්නම් මගේ සැලරි එක වැටුනම. මගේ සැලරි එක වැඩිච්ච ගමන් මම කරන්නේ ස්කොට් පේබ් කියපු විදිහටම මම 120ක් ඉතුරු කරනවා. මගේ ඉමර්ජෙන්සි ෆන්ඩ් එකේ يعني මගේ මෝජෝ ෆන්ඩ් එකට මම 120ක් දානවා ඇහිල්ලක් බැලිල්ලක් නැතුව. එතකොට මට ඩොලර් 100යි නම් හම්බෙන්නේ මගේ ඔළුවේ තියෙන්නේ මට සැලරි එක ඩොලර් 80යි. මොකද ඉතුරු ටික මම මේ මෝජෝ එකට දානවා. ඒ වගේම මතක තියාගන්න මේ මෝජෝ කියන එක මේ මෝජෝ කියන එක වෙනම බැංක account එකක්. මට ඒක කියන්න අමතකුණා සමා වෙන්න. මේ මෝජෝ කියලා කියන්නේ එමත් නැත්නම් මේ ඉමර්ජෙන්සි ෆන්ඩ් එක කියලා කියන්නේ ඔයාට මේකට access කරන්න අමාරු දෙයක්. දැන් අතට මගේ උදාහරණ ගත්තොත් මේක තියෙන්නේ මගේ වෙනම බැංක account එකක. මට ඒකට කාඩ් එකක් නැහැ. මට ඒකට බැංක් app එකක් නැහැ. මට ඒකට කිසිම access එකක් කිරීමේ හැකියාවක් නැහැ හදිසි තත්වයකදී. මොකද මේක අත්‍යවශ්‍යම ලොකු ඉමර්ජෙන්සි එකදී විතරයි පාවිච්චි කරන්න හිතන්න අපේ පවුල කෙනෙක් අසනීප වෙලා අපිට ලක්ෂ ගාණක් වියදම් කරන්න ඕන නම් අන්න එතකොට තමයි මේක එන්නේ. අර ඒ වගේ අත්‍යවශ්‍යම වියදම් වලට තමයි මේක පාවිච්චි කරන්න හිතන්න වගේ ජොබ් එක නැති වෙලා ඔයාට දැන් ඉන්කම් එකක් නැත්තම් එතකොට තමයි මේක පාවිච්චි කරන්නේ තව ජොබ් එකක් හොයාගන්නකම්. අන්න ඒක මේකට ඉමර්ජෙන්සි ෆන්ඩ් එක කියලා එහෙම නැත්නම් මෝජෝ ෆන්ඩ් එක කියලා කියන්නේ මේක ඇක්සස් කරන්නේ නැහැ අපි මේකට දානවා විතරයි අර වගේ අත්‍යවශ්‍ය හදිසිම හදිසි දෙයක් එනකම්. ඉතින් මම මගේ සල්ලි මුලින්ම මෝජෝ එකට දාලා තමයි වැඩ පටන් ගන්නෙ. ඊට පස්සේ ඉතින් මම මගේ ස්මයිල් එකට පොඩි ගාණක් දානවා 10%ක් 15%ක් වගේ පොඩි ගාණක් දාන. ඒ තමයි මගේ කැමරා මට මයික්ස් මට ඩ්‍රෝන්ස් මොන හරි ගන්න ඕන නම් ටික එකතු කරලා තමයි ගන්න. දැන් මට මගේ වැටෙන සැලරි එකේ මට එකපාර ගිහලා ඩ්‍රෝන් එකක් ගන්න පුළුවන්. ඒ වුණාට මම ගන්න නැහැ. මොකද මම ඩිසිප්ලින් එකක් හදාගෙන තියෙනවා මේ සිස්ටම් එකට තමයි මම යන්නේ කියලා. එතකොට තමයි දුර ගමනක් අපිට යන්න පුළුවන්. එතකොට තමයි අර ග්‍රීඩි වෙන්නේ නැතුව අපිට හැමදේම අගය කිරීමේ නිහතමානී ගතියත් අපි තුලින්ම ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ මගේ ස්ප්ලර්ජ් කියලා account එකක් ඇත්තටම නැහැ. මොකද මම එහෙම ස්ප්ලර්ජ් කරන්නේ නැති නිසා ඉතින් ඔව් ස්ප්ලර්ජ් එකක් මගේ account එකක් නැහැ. මං බ්ලෝ එකේ තමයි හැමදේම කරන්නේ. මේ තියෙන බ්ලෝ එක. ඒ වගේම තමයි මමයි දේශාණි දෙන්නම එකට ෆයිනෑන්සස් කරන්නේ. එතකොට මං එයාගේ සැලරි එක මාසයකට පාරක් වැටෙනවා. මගේ සැලරි එක සතියකට පාරක් වැටෙනවා. එතකොට එක්කම මගේ අපි ඇත්තටම පොඩ්ඩක් විතර කම්ප්ලෙක්ස් අපි දෙන්නගේ සැලරිස් වැටෙන විදිහ සහ එයාට හම්බෙන පඩිය වැඩි මට වඩා. එතකොට ඒ බැලන්ස් කරන විදිහේම ටිකක් වෙනස්. ඉතින් මම ඒ විදිහට තමයි මම කරන්නේ. මම මුලින්ම ඉමර්ජෙන්සි ෆන්ඩ් එකට දානවා. ඊට පස්සේ 10%ක් 15%ක් දානවා මම මොන හරි YouTube වලට ඕන කරන මේ දෙයක් ගන්න ඕන හින්දා ඒකට ඉතුරු කරන්න ඕන සල්ලි. ඉතින් හරි ලේසි. ස්කොට් පේබ්ගේ ක්‍රමය භාවිතා කරලා ඔගොල්ලෝ ඕගොල්ලන්ගේම සිස්ටම් එකක් හදාගන්න. මේ සිස්ටම් එක ඕගොල්ලන්ට කැමති විදිහට දියුණු කරන්න. හැබැයි මේකෙන් පටන් ගන්න මාත් පටන් ගත්තේ මේකෙන්. හරි එහෙනම් මං අන්තිම පාරටම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. සැලරි එක 100ක් වැඩනවා. 60%ක් බ්ලෝ එක. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නොවැළැක්විය හැකි වියදම් 60%ක් එක තියලා ඉතුරු 40% කැලි තුනකට කඩනවා. 10%ක් ෆන් එකට කරන වියදම් 10%ක් short term goals ඔයාගේ සිහිනවලට ඕන කරන දේවල් වලට එහෙම කියන්නේ traveling car එකක් ගන්න YouTube බඩු ගන්න කැමරා එකක් ගන්න ඒවට ඕන කරන දේවල් ඉතුරු 120 fire extinguisher කියන්නේ හදිසි තත්යක් පොඩි පොඩි car accident එකක් phone එක කැඩුනොත් ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න. ඊට පස්සේ ඊළඟ පඩිය ඊළඟ මාසේ වැටෙනකොට fire extinguisher එකේ already කීයක් හරි තියෙනවනම් ඔයාලට පුළුවන් ඒක දාන්න mojo එහෙමත් නැත්නම් ඔයාගේ emergency fund එකට. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් extra cash flow එකක් මොකක් හරි හදාගෙන එක්ක extra job එකක් කරලා එක්ක part time කරලා එක්ක උබදුවලා mojo එක ඉක්මනට fill up කරලා 3 to 6 month fund එකක් emergency fund එකක් mojo එකේ හදාගන්න. ඔන්න ඔය ටික කරාට පස්සේ අපි යනවා අපේ ප්‍රධානම bucket එක investing එහෙමත් නැත්නම් grow කියන bucket එකට. ඉතින් මේකට තාම අපිට දාන්න සල්ලි නැහැ. මොකද මේකේ තාම මාස 3 සිට 6 දක්වා ඉන්කම් එක පිරিলা නැහැ. ඉතින් ඒකට සල්ලි දැම්මට පස්සේ කොහොමද ඉන්වෙස්ට් කරන්නේ කියලා අපි ඊළඟ සතියේ කතා කරමු. This is Money 101.